ආයුබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින් බව දහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. විෂ පොල් තෙල් ටොන් 105ක් අරන් යන්න බබරා කොළඹ වරායට එයි. මගීන් අඩුවේ හෙටත් අනිද්දාත් කාර්යාල දුම්රිය ගමන් පාර අවලංගු කෙරේ. කොරෝනාවෙන් අසීරුවටපත් අඩු ආදායම් ලාභීන්ට අලුත් අවුරුද්දට ආණ්ඩුවෙන් දෙන රුපියල් 5000 ලබා දීම ඇරඹෙයි. අධිවේගී අවිනීතව හැසිරුණු පුද්ගලයින්ට පොලිසියට එන්නේ නියෝග. ඉන්දියාවේ දෛනික කොරෝනා පොකුර 6 වෙනි දිනටත් ලක්ෂය පණි. කටාන රිෆයිනරිස් පෞද්ගලික සමාගමට අයත් බාබරා නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වුණා. ඒ ප්‍රතිඅපනයනය කිරීම සඳහා වෙන් කර තිබූ පොල් තෙල් මෙට්‍රික් ටොන් 105ක් නැවත රැගෙන යාම සඳහායි. දැනට භාවිතයට ගත නොහැකි ලෙස හඳුනාගෙන තිබෙන ඇෆ්ලොටොක්සින් අඩංගු බහලුම් හයක ගබඩා කර තිබෙන පොල් තෙල් මෙට්‍රික් ටොන් 105ක් ප්‍රතිඅපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව අද කටයුතු කළා. ඒ අද පෙරවරුවේ කටාන රිෆයිනරිස් පුත්කලික සමාගමට අයත් බබරා නැමැති නෞකාව කොළඹ වරායේ SAGT පර්යන්තයට සේන්දු වීමෙන් අනතුරුවයි. ආනයනය කරන ලද තෙල් මේ යන්නේ එක සමාගම. තව සමාගම් දෙකක් ඉතුරුලා තියෙනවා. මීට වඩා තියෙනවා ඒ සමාගම් දෙක. මේකේ තමයි අඩුම ප්‍රමාණය. ඒකයි අපිට ටිකක් කඩිනමින් ප්‍රතිනැවගත කිරීමට ඉඩකට සැලසුනේ. අපි දැනට ක්‍රියාමාර්ගයක් කරන් තියෙනවා මේ ඇෆ්ලොටොක්සින් බහුලව පවතිනවායි කියලා සැක කරන ද්‍රව්‍යවන පොල් තෙල් සහ වියලි මිරිස් මේ දෙක අපි දැන් ඔවුන්ගේ ගබඩාවලට නිදහස් කරන්නේ. අපේ ගබඩාවල බොහොම අපහසුකම් මැද්දේ අපි තබාගෙන සිනවා. මින් ඉදිරියට අපි ක්‍රමවේදයක් ඉදිරියට සැලසුම් කරලා තියෙනවා. ඒක කඩිනමින් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපේම ස්ථානයක් අපි ගොඩනගා ගන්න හදනවා. ඉදිරි මාස දෙක තුල ඇතුළතදී ක්‍රියාවට නැංවීමට නියමිතයි. ඒ වෙනතුරු අපි මෙන්න මේ ආකාරයෙන් තමයි අපේ ක්‍රියාව කරන්නේ. බෙරටට අනයනය කරන ලද පොල් තෙල් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු බවට සැකපල කරමින් දිවයිනපුරා වෙළඳ මධ්‍යස්ථානවල පොල් තෙල් නියති පරීක්ෂාවට ලක් කිරීම පසුගියදා ආරම්භ වුණේ දංකොටුව ප්‍රදේශයේදී පිරිපහදු නොකළ අනයනික පොල් තෙල් ලීටර 55,000ක් අඩංගු බවුසර් දෙකක් අත්අඩංගුවට ගැනීමත් සමගයි. ඒ අනුව ආයතන තුනක් සඳහා පොල් තෙල් සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කළ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සාම්පල වාර්තාවන්ට අනුව පොල් තෙල්වල ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තහවුරු වුණා. මෙයතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂවරයා විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත දස දිනකගේ නුත් විමර්ශන කණ්ඩායමක් පොල්තෙල් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා මෙවන විට යොමු කර තිබෙනවා. හෙට සහ අනිද්දා දෙදින තුල පමණක් කාර්යාල දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට පියවරගත් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වජිර සමන් පොල්වත්තගේ මහතා පවසනවා. හෙට සහ අනිද්දා දෙදින තුර දුම්රිය මගේ නවම වීම නිසා ප්‍රාදේශීය ගමන් වාර දඩු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. අලුත් අවුරුදු සමයේ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රවාහන පහසුකම් සලසන්නේ පහත ආකාරයට. මොකද 13-14 යන දවස් දෙක පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය විශේෂයෙන්ම කාර්යාල සේවාවන් බොහොම අඩු මට්ටමකින් කටයුතු කරන බැවින් ඒ සඳහා ප්‍රාදේශීය දුම්රිය සේවා ගමන් වාරද අඩු කිරීමක් කරලා තියෙනවා. අපි විශේෂ දුම්රිය ධාවනයන් මීට අමතරව යොදලා තියෙනවා. මේ හේතුව නිසාව ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය ගමන් වාර 21ක් 13-14 යන දවස් දෙකේ අපි අවලංගු කරලා තියෙනවා. ඊට අමතරව 15-17 කියන දින තුනටත් ප්‍රාදේශීය ගමන් වාර දෙකක් අවලංගු කරලා තියෙනවා. මේකම පුත්තලම් මාර්ගයේ 13-14 දවස් දෙක ප්‍රාදේශීය ගමන් වාර හතරක් සහ 14 දින තව ගමන් වාර දෙකක් වෙනමම ඒ ගමන් වාර හතරට අමතරව දුම්රිය අවලංගු කෙරෙනවා. මුහුදුබඩ මාර්ගයේ ප්‍රාදේශීය ගමන් වාර 11ක් 13-14 යන දෙදිනයන්හි අවලංගු වෙන අතර 15 වෙනි දින ඊට අමතරව තව ගමන් වාර 6ක් අවලංගු වෙනවා. ඒකම කැලණිවැලි මාර්ගයේ 13-14 යන දවස් දෙකේ ප්‍රාදේශීය ගමන් වාර 8ක් අපි ධාවනයෙන් අවලංගු කරලා තිනවා. මේ අතර උත්සව සමය වෙනුවෙන් අතිරේක බස් රථ 200ක් ධාවනයේ යෙදවීමට නියමිතයි. කාර්යාල බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වන අතර ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ සේවාවන් ක්‍රියාත්මක වනවා.
අලුත් අවුරුදු සමයේදී ගම්බින් බලාගිය ජනතාවට අපසු නගර කරා පැමිණීමට විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ. අවශ්‍යතාව අනුව මගීන් වැඩි වුවහොත් අමතර බස් රථ යෙදවීමට නියමිතයි. දුරගමන් සේවා පෞද්ගලික බස් රථ සංඛ්‍යාවද වැඩි කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා. අධිවේගී මාර්ගයේ දහවනේ වන බස් රථ සංඛ්‍යාවද උත්සව සමයේදී ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක් වූ පවුල්වලට අලුත් අවුරුදු සමයේදී රුපියල් 5000ක දීමනාවක් ලබා දීම අද ආරම්භ කෙරුණා. කාණ්ඩ 7ක් යටතේ මෙම දීමනාව සඳහා ප්‍රතිලාභීන් තෝරාගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම්රයා නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව සමෘද්ධි ලාපින් අඩු ආදායම් ලාපින් වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා ලාපින් සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන්නන් සහිත පවුල් සඳහා එම දීමනාව ලබා දීමට නියමිතයි. දීමනාව ගෙවීමේදී ප්‍රතිලාභී පවුලකට ගෙවීම සිදුකරනු ලබන්නේ එක් කාණ්ඩයක් යටතේ පමණක් බව අදාළ චක්‍රලේඛයේ මගින් දක්වා තිබෙනවා. එමෙන්ම ඡන්ද හිමි නාමලේඛනයේ එක් ගෘහමූලික අංකයක් යටතේ ලියාපදිංචි වී සිටියද අනු පවුල් වශයෙන් ජීවත් වන පවුල් සඳහාද ගෙවීම සිදුකරනු ලබනවා. අද සිට මෙම රුපියල් 5000 දීමනාව ලබා දීමට නියමිතයි. ග්‍රාම නිලධාරී කොට්ටාශ මට්ටමින් ප්‍රතිලාභී පවුල් හඳුනා ගැනීම සිදුවෙනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායමින්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්වයි වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්නේ. මෙම රුපියල් 5000 දීමනාව අලුත් අවුරුද්ද එළඹීමට පෙර සියලු ප්‍රතිලාභින් වෙත ලබා දී අවසන් කරන බව රාජ්‍ය අමාත්‍ය ශයන් සිමසිංහ මහතා සඳහන් කළා. සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර මෙම වැඩ කටයුත්ත අවසන් කරන්න අපි හිතනවා. අපිට පුළුවන් වේවි ඒක කරන්න. අපි උපරිම උත්සාහය ගන්නවා. ප්‍රමාදකින් තොරව මේ හිමිකම් ලබන සියලු දෙනාටම මේ රුපියල් 5000 දීමනාව ලබා දෙන්න. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පවුල් ලක්ෂ 3කට වැඩි සංඛ්‍යාවක් මෙම දීමනාව ලබා ගැනීම සඳහා හිමිකම් ලබා ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත් මහතා පැවසුවේ. ඊයේ දිනේම කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 13ේම ප්‍රාදේශීය ලේකම් වරුන් අදාළ නිලධාරීන් සියලු දෙනාම තමන්ගේ කාර්යාලවලට කැඳවාගෙන කාණ්ඩ 7ට අදාළ සියලුම ලේඛන සකස් කිරීමේ කටයුතු ඊයේ රාත්‍රී වෙනකොට අවසන් කරා. මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා රුපියල් 5000 දීමනාව කොළඹ දිස්ත්‍රික්කයේ ගෙවීම් කටයුතු සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 3කට ආසන්න පවුල් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ මේ දීමනාව ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබයි කියලා. මෙම දුෂ්කර අවදීදී රුපියල් 5000 දීමනාව තමන්ට ලබා දීම සම්බන්ධයෙන් රජයට ස්තුතිය පළ කරන බව ජනතාව සඳහන් කළා. ජනාධිපතිතුමාටත් රජයටත් පින් සිද්ධ වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මේ කරන උපකාරයට. රජයේ මගින් දෙන රුපියල් 5000 ලොකුම අපිට සහනයක් බඩමුට්ටියක් ගන්න. රුපියල් 5000ක දීමනාවක් මේ අවස්ථාවේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ආකාරයෙන් මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙහි සඳහන් අංකය සහිත මෝටර රථය 2015/03 දින මහනුවර පේරාදෙණිය පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බව. ඒ පුද්ගලයා සොයාගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු මීට වසර කීපයකට පෙර එම වාහනය තවත් පුද්ගලයෙකුට ලබා දී ඇති බව. ඒ පුද්ගලයා අලවතුකොඩ පොලිස් අසමේ අකුරණ උඩ වැල් කැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙහි ලියාපදිංචි අයිතිකරුට මෙන්ම දෙවැනියට මේ වාහනේ ලබාගෙන ඇති පුද්ගලයාටත් වාහනේ රියදුරුට එදින ගමන් කළ පුද්ගලයින්ටත් අධිවේගී මාර්ග කොට්ටාෂයේ ප්‍රධාන කාර්යාලය වෙත දින පැමිණි ලෙසයි දැනුම් දී තිබෙන්නේ. යම් කිසි වාහනයක් තමා තවත් පුද්ගලයෙකුට ලබා දුනොත් ඒ අවස්ථාවේදීම MTA 6 නැමැති පෝර්මය පුරවා මෝටර් වාහන කොමසාරිස්වරයාගේ කාර්යාලයට බාර දී එම මාරුවීම සිදු කළ යුතුයි. මෙහි එවැනි මාරුවීමක් සිදු වී නොමැති බවට අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙම වාහනේ ලියාපදිංචි අයිතිකරුට රෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. වැන්දඹු රණවිරු බිරින්දෑවරුන් සඳහා විශ්‍රාම බැටුප් ලබා දීමට කටයුතු කර ඇති මොහොතකදී කරුණු විමසීමකින් තොරව උද්ඝෝෂණ සිදු කිරීම අසාධාරණ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
වැන්දපු රණවිරු බිරින්දෑවරුන් හට මේ වැටුප ලබා දෙන්න සුදුසු ක්‍රමවේදය අපි හරි ගැස්සුවා. ඒකට කැබිනට් පත්‍රිකාවක් හදලා මේ කැබිනට් පත්‍රිකාව අමාත්‍යාංශ කාර්යාලයට අපි ඇරියා. එතකොට ආණ්ඩුව වෙනස් වුණා, අලුත් කැබිනට් එකක් පත් වුණා. ඒ සැරේ ආපහු ඒක අපිට ආවා අලුතෙන් හදලා එවන්න කියලා. අලුතෙන් ආපහු හදලා ඇරියා. ඒ කැබිනට් ඔෆිස් එකට යන්න ඒ ෆයිල් එකට මම අස්සම් කරා ආරක්ෂක ලේකම් විදියට, ආරක්ෂක ඇමති විදියට. අතිගරු ජනාධිපතිතුමාත් මේ කැබිනට් පත්‍රිකාවට අත්සන් ලැබුවා. රට වෙනුවෙන් ජීවිතේ දීපු ඒ විරුවන්ගේ බිරින්දෑවරුන්ට, ඒ රණවිරුවන්ගේ අවුරුදු 55 පිරෙන දවසේ ඉඳන් ජීවිතේ තියෙන තාක් කල් ඒ බිරින්දෑවරුන්ට වැටුප ලබා දෙන විදිහට අතිගරු ජනාධිපතිතුමාත් අත්සන් කළා. කැබිනට් පත්‍රිකාව යවලා තියෙන්නේ. එහෙම යවලා තියෙද්දිත් ඇවිල්ලා හිටන් උද්ඝෝෂණ කරනවා. ඒ උද්ඝෝෂණයට එඬ ඉස්සෙල්ලා ඔය හාමුදුරුවන්ගේ ළඟින් වැඩ කරපු කාන්තාව දෙන්නෙක් මහජන දිනේදී මාව හම්බුණා. මම පෙන්නුවා එයාට, දරුවනේ මේකට අවශ්‍ය හැමදේම කරලා තියෙන්නේ. උද්ඝෝෂණ කරන්න දෙයක් නෑ, මේවට අවශ්‍ය දේවල් අපි කරලා ඉවරයි. ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන නායකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. එක රටක් එක නීතියක් සඳහා ජනාධිපතිතුමා කැප වී සිටින බවයි ඒ මහතා සඳහන් කරන්නේ. කළුතර නාගුඩ මන්සන්දියේ මොරන් ඇල හරහා රුපියල් මිලියන 35ක වියදමින් නිදි කෙරුණු පාලමක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ලෝක බැංකු ආධාර යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් ක්‍රියාත්මක කළා. අපි මුල් තැන ලබා දෙන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්. ඒකට ගැළපෙන නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. මේ වන විට රාජ්‍ය ආරක්ෂාව කෙරෙහි අපේ විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන් බුද්ධ්‍යංශ ශක්තිමත් කරමින් සහ ජාතිවාදයට කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නැහැ. එක රටක් එක නීතියක් වෙන වැඩපිළිවෙල තුළ තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. තරාතිරම බලන්නේ එවැනි ප්‍රකාශ කරන, අනිවාර්යයෙන්ම රටේ ත්‍රස්තවාදයේ වැඩවලට යම් යම් පිටුවහල් වෙන ප්‍රකාශ නිකුත් කරන සියලු දෙනා වෙනුවෙන් නීතිමය වශයෙන් කටයුතු කරනවා. මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ අභවප්‍රාප්ත විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ පන්නිපිටිය පොදු සුසාන භූමියේදී. දේහය මෙවැනි විට පන්නිපිටිය සෙත්සිරි ප්‍රදේශයේ පිහිටි වසන්ත දිසානායක මහතාගේ පෞද්ගලික නිවසේ තැන්පත් කර තිබෙනවා. දීර්ඝ කාලයක් අපේක්ෂා රෝහලේ පරිපාලන කටයුතු වල නිරත වෙමින් රෝගීන්ගේ සුබසිත වෙනුවෙන් ඒ මහතා සුවිශාල කැපකිරීම් සිදු කළා. මිය යන විට විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පසු වූයේ 58 හැවිරිදි දිවේහි. වසර 13කට ආසන්න කාලයක් ඒ මහතා අපේක්ෂා රෝහලේ නියුච්ච අධ්‍යක්ෂතුරයේ දැරූ අතර 2019 වසරේදී අධ්‍යක්ෂතුරයට පත් වුණා. වසන්ත දිසානායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවේ. දෙදරුවෙකු වන ඒ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් සතියක පමණ කාලයක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබෙන් සිටියේදී ඊයේ අලුයම අභාවප්‍රාප්ත වුණා. පිළිකා රෝගීන් කලින් හඳුනා ගැනීම සඳහා PET ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමටද ඒ මහතා මුල් වී කටයුතු කළා. ජයල නිවන්දම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජයල ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවටගත් පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. අත්අඩංගුවටගත් පිරිස එකම පවුලේ සාමාජිකයින් බව පොලිසිය සඳහන් කළා. මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුම් රැසක් මේ වන විට පොලිසිය ක්‍රියාත්මක කර ඇති අතර හෙරොයින් වලට විකල්ප වශයෙන් භාවිත කෙරෙන මත්ද්‍රව්‍ය වර්ග අත්අඩංගුවට ගැනීම කෙරෙහිද අවධානය යොමුව තිබෙනවා. මේ අතර යාපනයේ රෝහල ආසන්න ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී ස්කාගාරයක් වැටලීමට හැකි වී තිබෙනවා. නිත්‍යානුකූල මත්පැන් ලේබල් අලවා බෙදා හැරීම මෙහිදී සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම ස්ථානයේ තිබී නීති විරෝධී ලෙස පෙරණ ලද මත්පැන් ලීටර 3000ක් පමණ පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මල්ලක්කම් ප්‍රදේශයේ පදිංචි කරුවේ. ඒ පුවතත් සමගින් ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.